छोटी दुआ वो एक ट्रिलियन बिलियन नवातले इससे ले कर देखा तूने गाना खराब नहीं करना गाना ए बाबा नाम कर पुकाले बराया में आई मुकदे ये मुकदे तमाई अदा तो इंडिया पे गाना वारात दलाने मुदलाली नहीं द माँ मुद्दा मुदलाली नहीं वे छोटी दुआ या मामा न तो मामे मटनां कावदावत वाले दिन नहीं हमे है අම්මා කියන ලක්ෂ ගානක් හරිද දන්නේ නැහැ. ඒවා චූටි දුව අයියා පොතක ලියලා නැති එන්නේ හරියට. ඉතින් අම්මේ මමත් ඔය ඉන්දියාප් වල ගානවල ලියලා තියෙන්නේ. ඒ උනාට අයියට කවදාවත් වරදින් නැහනේ. අම්මා කියන්නේ මටයි වැරදුනේ මුදලාලට නෙමෙයි කියලාද? නැතුව. ඒකෙන් දැන් මටනේ පාඩුව චූටි දුව. හරි හෙට බලමුකෝ. හෙට මොනවා බලන්නද? මම ගණන් කරලා ඉන්දියාප ටික දාගන්නම් අම්මේ අනිත් ඇනල්ට මං ගණන් කරලා දාන ගානවත් කවදාවත් වැරදින්නේ නෑනේ සාමෙල් මුදලාලටමයි හැමදාම වැරදින්නේ ඒකත් ඇත්ත නේද චූටි දුව මුදලාලි මට බොරු කරනවද නැත්තුව මං බොරු කරනවා ඒ උනාට ඒක වෙන්න බෑ ඔය ලක්ෂ ගණන් කෝටි ගණන් තියෙන මුදලාලිට මගේ මේ රුපියල් 2.50 මොනවටද චූටි දුව? ඒ ගොල්ල කෝටිපතිය වෙලා තියෙන 2.50 එකතු කරලා තමයි අම්මේ. හෙට මං ගණන් කරාම පස්සේ අම්මත් ගණන් කරලා බලන්නකෝ. එහෙමත් කරලා බලමු නේද? ඒත් හෙට වැඩක් නෑ. ඇයි? හෙට පොයනවලුද? නෑ අම්මේ. හෙට මුදලාලට වරදින්නේ. ආපහු වැරදින්නේ දවසකින් දෙකකින්. නේ ඔයාගේ පඬිතකම චූටි දුව. ඔයා කොහමද හරියටම දන්නේ මුදලාලට වරදින දවස? නෑ අම්මේ. අම්මා මුදලාලට කිව්වා නේද ගාන වැරදි කියලා. ඒ හින්දා මුදලාලි ඔය වගේ වැඩක් හෙට කරන එකක් නෑ. අනේ මන්ද. අද සීට් එකේ එක අංකයක්වත් නෑ. අම්මෝ ඒ මුදලාලි කියලා සීට් බාන එක නාස්ත ගන්න. අනේ ඔයා පැහැ නැතුව ඉන්න චූටි දුව. එහෙම දෙයක් කරයි දේ මිනිස්සයා. මිනිස්සෙක් නම් ඒ වගේ දෙයක් කරන්නේ නෑ අම්මා. මේ ඔයා ඔය මිලියන් ගණන් නැතුව හරියට ගණන් හදන් ඉගෙන ගන්න. මුදලාලි කියලා ගණන් ටිකක් ඉගෙන ගත්ත නම් හරිනේ. මුදලාලි නම් කිව්වා තමයි ගණන් උගන්නන්න ඔයාව එවන්න කියලා. ආ මට අනුන් ගිහින් කියන්න පුළුවන් කියලා නිකන්ද? හරිනේ. किसी वक्त उमना खलहोत उमना
කවිය තේරුම කියන්න බලන්න. අනුන්ගේ පොත්පත් අදින්න හොරකම් කරන්න හොඳ නැහැ. ඕනේ නම් කියලා ඉල්ල ගන්න ඕනේ. බොහොම හොඳයි. අපි දැන් දෙවෙනි කවියට යමු. මව්පියන් රවටලා නොගනින් කිසිත් ඉල්ලා මව්පියන් වැඳලා ගණිත් ඕනේ යමක් ඉල්ලා හොඳයි. කවුද ඒ කවිය තේරුම කියන්නේ? මං කියන්නම් ටීචර්. මොනහරි ඕනම් අම්මලා රවට්ටලා ගන්න හොදෙන ඇත්ත කියලා ගන්න ඕන. බොහොම හොඳයි. අදට මේ පාඩම ඇති නේද? අනේ ටීචර් තව කවියක් කියන්නකෝ. එහෙම ඉන්නකෝ. ඒ පරක්කු වෙලා ස්ටේෂන් කැන්ටින් එකේ සෙනඟ පිරිලා මුදලාලි. කවදද බං ලංකාවේ කෝච්චි පරක්කු නොවුනේ? ඈ පරක්කු නැත්නම් නේ. ඇත්තයි 80යි 85යි. දුවට ගණන් වැරදුනවද? රේට අපම බලමු. 80යි 85යි. මං හිතන්නේ මුදලාලට වැරදුනා. මට ලේසින් වැරදින්නේ නෑ බං. මට වැරදුනා නම් මං අද මෙතන ඉන්නෙත් නෑ. ඒක ඇත්ත. ඒ වුණාට මමත් ගණන් කරලා ගෙනාවි මුදලාලි. මං දන්නේ නැද්ද බං උඹේ ගණන්? ඇත්තයි 70යි 80යි 85යි. දැක්කනේ මං වැරදිද? ඒකනේ නන නෙමෙයි. ඔබට දැන්වත් තේරුණාද මං කියපු දේ? ඒ කිව්වේ මුදලාලි? ඒ කිව්වේ ඔබේ ළමයා මම ළඟට යවපන් ගණන් ටිකක් උගන්වන්න.
යකෝ එකේ ඉඳන් 80ට ගණින්න බැරි ළමයිට ලකුණු 90 දෙන ගුරුවරු මොකද කියන්නේ මම නම් දන්නේ. අවසර වරෙන්කෝ අර මං දෙන දෙන් සල් ටිකත් එක්කම දෙන්නම් අද ඔලේ සල්ලි හම්බුනේ ඊ අනේ ඒක නම් ලොකු දෙයක් අද පිටි ගන්නත් තියෙනවා මං හැන්දෙන් මේ 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 එනකොට ස්විප් ටිකට් එකක් අරන් වරෙන් महंसी දුවට කියන්න යන්නේ සින්දුවක් ගැන. ෂා නියමයිනේ. දුව අහලා තිනවද? තවසක් පැල නැති හේනේ කියන සින්දුව. ඔව් අකුණ දැස කපුගේ ශූරින්ගේ ගායනාවේ. හරියට හරි හරියට හරි. ඔය සින්දුව ලිව්වේ මගේ පුතේ සම්බන්දාසෙන විරත්න ශූරී. සංගීතවත් කළේ ගුණදාස කපුගේමයි. දවසක් පෙළ නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ මං එනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ඒ කියන්නේ දුවේ මේ අම්මා මේ හුරතල් දරුවත් එක්ක හේනේ ඉන්නකොට එක පාටම මහා වැස්සක් කඩාගෙන වැටුණා මේ අම්මා දරුවව තෙමෙන්න නොදී ආරක්ෂා කරගත්තා ආරක්ෂා කරගෙන තමන් තිනුණා මට එකම ඇවිල්ලා පේනවා තාත්තේ ඒ වුණාට දුවේ ඔලි සින්දුවේ තිනව තව වෙනත් යටි අර්ථයක් තේරුණා මේ අම්මගේ ජීවිතේට අකාල මහ වැස්සක් වැස්සයි කියලා කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියයි කියන එක හොඳේ ඊට පස්සේ මේ තරුණ අම්මා වෙනත් විවාහයක් කරගන්න නැතුව මේ දරුවව ආරක්ෂා කළා. තුරුලේ හංගාගෙන මා ඔබ සිටියා කියන්නේ ඒකයි. මං එන්න තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ කියලා කියන්නේ ඒ වෙනුවෙන් කැප වුණා කියන එකයි. අන්න අම්මාව දැන් ඉතින් මගේ දුව හොටුන්න බිම දාලා දුවන්න ඕනේ. ඔයාගේ අම්මත් මේ සින්දු එන අම්ම වගේමයි දුව. මාව වැටිච්ච දවසේ ඉඳලා ඒ අම්මත් මේ ගෙදර තියෙන සේරම බර කරට ආගෙන දුව. මට දැන් තේරෙනවා තාත්තේ මම්මගේ අම්මට ගොඩාක් ආදරෙයි. මට දැන් අම්මලා ගැන ගොඩක් තේරෙනවා. විශ්මි ඔයා දැන් පන්තිය කරගෙන යන්න. ඔයාගේ පන්තියට අලුත් ළමයි දෙන්නේ කාවා. අපි 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 දෙන්නටත් පාඩම් කියලා දෙන්න. ඒක තමයි. මොම නැගිටින්නේ. ආයි බොන්. ආයි බොන්.
අලුත් ළමයින්ව පිළිගන්න අප්පුඩියක් ගහන්න. දැන් ඔය දෙන්නගේ නම් දෙක කියන්න. මගේ නම නිකිනි. ටීචර්, එතකොට මගේ නම සද්ද විද්ද ඕරල ආනිස් බාල සූරිය කංකාණන් ලෝක උගත් උගත් දිව පැටලෙන නමක් නේද ටීචර්? නෑ 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 ටීචර් නෑ, ඕක දිව පැටලෙන්නේ නැති වෙන්න කියන්න පුළුවන්. මගේ නමේ මුල් අකුරු ටික එකතු කරලා මට සීට්ටුව කියන්න. සීට්ටුව සීට්ටුව ඔයගොල්ලෝ ඉඳ ගන්නකෝ. ඔයා ඔයා නෑ නෑ ඔයා හිට ගන්න. මම අලෙලිද බබුගු වරදකිරේ මම මේ ටීච කෙනෙක්ගේ කතා කරා විතරයි. විහිළුවට මම මේ කියන කවිය මං කිව්වහම පස්සේ කියන්න. කිලුටු රෙදි බැනියම්. කිලුටු රෙදි බැනියම් ඇඳුම් නාදිනු කිසියම්. ඇඳුම් නාදිනු කිසියම් පිරිසිදු නිසි ඇඳුම්. පිරිසිදු නිසි ඇඳුම් අඳින් හැම කල නුඹ ඇත්නම්. අඳින් හැම කල උඹ ඇත්තන්. හරිද? හරිනේ? ඒ කාවියේ තේරුම ඔයා කියන්න. ලේඩිස් මම කියන්න. කිල්ට් අඳින් අඳින්න එක. පිරිසිදු ඇඳුම් තමයි අඳින්න ඕන. හැම දාටම. ඔයා කිලිටි ඇඳුම් අඳින්නේ නැද්ද? නෑ ටීච්. හොඳයි. ඔය දෙන්නම වාටි. හා හා ටීච්. කිලුටු ඇඳුම් හොදලා දෙන්නේ අම්මා. ඔයාලා අම්මලාට ගොඩක් ආදරෙයිද? ඔව්, ගොඩක් ආදරෙයි. අපි ඊළඟ කවිය කියමු. හැමෝම අද්දික් කරන්න. අපි? ඔව්, හැමෝම අද්දික් කරන්න. දිගණිය පොතු වැඩුණු. දිගණිය පොතු වැඩුණු. පොත්තු කපලා දත් මැදලා ඉන්න ඕනේ. නැත්නම් කැතයි. බොහොම හොඳ ඉස්කෝලයක්. ඔයාලා දන්නවද ඇයි අද මං ආවේ කියලා? නෑ නෑ ටීචර්. මම නෙවෙයි. අපි. ඔව්. අපි ආවේ ඔයාලට අපේ කලායතනෙට එන්න කියලා ආරාධනා කරන්න. අම්මගෙන් අහලා තමයි කියන්න ඕන. හොඳයි. අපි ඔයාලා හැමෝගෙම ගෙදරට එනවා. හොඳද? එහෙනම් අපි හැමෝම නැගිටින්න. ආයිබෝන්! ආයිබෝන් ටීචර්! ආයිබෝන් ටීචර්! ආයිබෝන්! අපි එනවා. යයි යයි යයි.